මේ මැයිදිනය ජනාධිපතිවරණයට පෙර වඩාත් නිවර්දිව කිව්වොත් ආණ්ඩු පෙරලියට පෙර පැවැත්වෙන අවසන් නැත්නම් එකම මැයිරැලිය. මොකක්ද අද මේ ආණ්ඩු බලයේ ඉල්ලන බලවේග ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්නේ? ජනතාවට ණයට කාලා සැපට ඉන්න හොඳටම ණය ගන්න පුළුවන් අපටයි කියලා තමයි මේ හැමෝම ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්නේ. එක්කෙනෙක් කියනවා IMF World Bank මා සමගයි, මන් නැති වුණොත් ඕගොල්ලන්ට ණය ගන්න බැරි වේවි කියලා. අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හින්දා වඩා හොඳ සහන කොන්දේසියට ණය ලබා ගන්න පුළුවන් මටයි කියලා. තුන්වැන්න ඇවිල්ලා කියනවා ඉස්සර වගේ නෙවෙයි, ජාත්‍යන්තරය දැන් අපිත් එක්ක හරි යාළුයි, ඒ නිසා අපි ණය ගෙවන්න බෑයි කිව්වම කමක් නෑ මචං, පුළුවන් වෙලාවක ගෙවන්න කියලා පිට තට්ටුවක් දානවා. අපි බලයට ආව ඩොලර් දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා යනාදි වශයෙන් ආඩම්බර වාක්‍ය කියනවා. මේ හැමෝම මේ රටේ ණයබර වැඩි කරන්නේ කෙසේද කියනවා මිසක් ණය උගුලෙන් මිදෙන්නේ කෙසේද කෙනෙක් කියන්නේ නැහැ. 1970 ආරම්භ වෙච්ච මේ ණය බෝම්බේ 2022 පුපුරලා ගිහිල්ලා අපි හැමෝටම තුවාල වුණා. දැන් නැවත වතාවක් තුංගොල්ලොම එකතු වෙලා අලුත් ණය බෝම්බයක් හදාගෙන යනවා. මේක ඉදිරි වසර 5 ඇතුළත නැවත වතාවක් පුපුරා යන්නේ මුළු ජාතියටම 2022 කළ හානියටත් වඩා විශාල හානියක් කරමි. මේකට විකල්පෙ මොකද්ද? මේ රටේ නිෂ්පාදනය ඉහළ දාලා, මේ රටේ අපනයන ආදායම ඉහළ දාලා, දේශීය දේ මිලදී ගන්න පරිභෝජනය කරන්න ජනතාව පොළඹවෙමින් තමයි මේ අර්බුදයට උත්තරේ තියෙන්නේ. නමුත් අවාසනාවට මේ කිසිම නායකෙක් ජාතිය ඉදිරියට ඇවිල්ලා රටේ නිෂ්පාදනය ඉහළ දාන්න කෙසේද කියන්නේ නැහැ. සිරිලකදේ සිරිසැපදේ කියලා දේශීය දේ මිලදී ගන්න කියන්නේ නැහැ. ඒ නිසා ජනතාවට මේ පවතින අර්බුදයෙන් ගොඩ යන්න විකල්ප වැඩපිළිවෙලක් සමග මේ දිනේ සමරන්නේ අපි පමණයි කියන එක අපිට ඉතාම බය නැතුව කියන්න පුළුවන්. ඇත්තෙන්ම මෙවැනි අර්බුදයෙන් ගොඩ යෑමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න මේ දේශපාලන නායකයන් අසමත් වීම නිසා අද අපේ රටේ තරුණ පරපුර අපේක්ෂා බංගත්වයට පත් වෙලා මේ රට හදන්න බෑ, අඩුගානේ රටින් පැනලා අපිවත් හැදෙන්න ඕනි කියන මානසිකත්වයට තල්ලු වෙලා. ඒ නිසාම මේ අපිට ඇවිල්ලා තියෙනවා ගිය සතියේ නිකුත් වුණ 2023 මහ බැංකු වාර්තාව. මේ වාර්තාවේ කියන විදියට 1871 තමයි ලංකා ඉතිහාසයේ ජන සංගණන පවත්වන්න පටන් ගත්තේ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ ජනගහනය අඩු වෙන්න පටන් අරන් තියෙනවා. 2022 හිටිය මිලියන 22.2 ජනගහනය 2023 මිලියන 22 දක්වා 100.6% ජනගහනය අඩු වෙලා තියෙනවා. මේ ජනගහනය අඩු වෙන්න බලපාලා තියෙන්නේ එක පැත්තකේ උපත් අඩු වෙලා, අනිත් පැත්තේ මරණ වැඩි වෙලා, තුන්වෙනුව පහුගිය වසර කීපෙදිම වසරකට 103,000 අධික පිරිසක් රට අත්හැර ගිහින් තියෙනවා. මේ මහ බැංකු වාර්තාවේ පෙන්නනවා දැන් 2007 ගත්තොත් උපත් අනුපාතයේ නැත්තම් උපත් වර්ධන වේගයේ 101.93%. හැබැයි ඒක 2023 වෙද්දී 101.12% දක්වා පහත වැටලා තියෙනවා. අනිත් පැත්තේ මරණ 2007 0.59% වෙච්ච මරණ අනුපාතය 0.82% දක්වා වැඩි වෙලා තියෙනවා. උපත් අඩු වෙලා මරණ වැඩි වෙලා ඒ අතරේ තරුණ පරපුර රට අත්හැරලා ගිහිල්ලා. මේ මරණ අනුපාතය ඊළඟ එක හේතුවක් තමයි රටේ රැඳිලා ඉන්නේ වැඩි හිටියෝ විතරයි. ඒතර උපත් ඇති වෙනවත් අඩුයි, මරණ ඇති වෙනව වැඩි. ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේම වැඩිහිටියන් පමණක් ජීවත් වෙන වැඩිහිටි නිවාසයක් බවට පත්වීම වැළැක්වීම නම් ජනතාවට තරුණ පරපුරට බලාපොරොත්තුවක් ලබා දෙන්න ඕනේ රට ගැන. ඒ බලාපොරොත්තු අරගෙනයි අපි මෙවර මැයි දිනේට එන්නේ කියන එක අපි ජාතියට සිහිපත් කරනවා.